ධර්මදේශනාවට ප්‍රවේශයක් ලබා ගැනීම පිණිස ම කැමතිය ඇත්තන්ගෙන් ප්‍රශ්නයක් කහන් ඒ තමයි මනුෂ්‍යයෙක් වෙලා උපදින්නේ පිනක් නිසාද පවක් නිසාද පිනක් නිසාන මනුෂය දුක්වි දින්නේ දුක්වින් ඉන්න මොකක් නිසාද ප නි ප දුක්ින්ද නිසාමාන්‍ය පව් නිසා නේද. එ දුක් විදින මිනිසුනැද්ද ඔවුු තරංගන්න ඕනේ. එතද මනුෂ්‍ය ලා උපදින්න පිනක් නිසා කියකේ. ඔවු මං ඇහුව ප්‍රශ්නයේ මනුෂ්‍යවෙල උපදින්නේ පිනක් නිසා පවක් නිසාත කියන්නේ ඒ නිසාව ඇත දී පුත්තරය හරි. උපදින්න හේතුනේ පින්න. හැබැයි ඉපදුනාට පස්සෙ ජීවත්වෙන කාලයක් තියෙනවනි. ඒ කාලසීමාවේදී විපාක පිණිස හොඳ සහ නරක කර්ම දෙකම යෙදෙනෝ. මනුෂ්‍යාත්මභාවයක් ලබාගැනීම කියන්නේ ඉතාම දුර්ලභව ලැබෙන පිනක ප්‍රතිඵලයක්. එහෙම දුර්ලභ මනුෂ්‍යාත්මභාවයක් ලැබුණට පස්සේ මිනිස්සුන්ට, සැපදුක් විඳන්න වෙනවා ඒ සැපදුක් විඳින්න වෙන්නේ දීර්ග කාලයක් තිසේ සංසාරදිකරපු උසලා කුසල කර්ම පින් පව්වල ස්වභභාවය අනු අන්න එක අපි හොඳින් තේරුම් ගැනීම වැදගත් වෙනවා පෙන්ුවත්න්නේේ අපි හැමෝම මේ දීර්ග සංසාර ගමනක ඉපදමින් මැරමින් යන උදවිය නේද අපි මේ සංසාර්ගමන පලවිනි වතාවට ඉපදිච්ච භවයක නෙවිනිනේ අපි කොච්චර නං දීර්ග සංසාරයක ඉපදමින් මැරමින් එන්න ඇත්ද බුදුරජාණන් වහන්සේ සංසාරය ගැන හඳුන් වන කොට මතක් කරන්නේ අනමතක්ගූ යම් භික්කවේ සංසාරූ පුබ්බා කෝටින ප්ඥ මේ සංසාරයක න මහා දීර්ග එකක් කොච්චර දිගයිද කියනව නම් ආරම්භග කෙලවරක් හොයාගන්නත්හැ ඒ ආරම්භක කෙලවරක් හොයාගන්න බැරි සංසාරයේ ඉපදමින් මැරමින් යන ගමනෙදී අපි කර්ම රැස් කරන්න ඇද නැද්ද රැරන්න න කර්ම රැස් කරන දනි සංසාරිතාමීන්නේ නේද. එතකට ඒර් හොඳ කර්මද නරක කර්මද හොඳ කරන්නත් ඇති නරග කරන්නත් ඇති නේද? එතකොට දීර්ග සංසාර ගමනක දී ඔය විදිට රැස් කරපු කර්ම ඔක්කොම ගෙවි ඇද්ද එහෙම හිතන්න බෑ නේද ඒ කර්ම විපාකදීම්වශයෙන් යම් ප්‍රමාණයක් ගෙවිල ඇති. ඒ ගෙවී කමය ගෙවී යන්නේ කොහොමද හොඳ හෝ නරක වශයෙන් විපාකදීලා තවත් කර්ම කොටසක් විපාක නොදී විපාක දෙන්න තියෙන කාලය අහිමිවයාම තුළ අහෝසි වෙල යනෝ ඒ වෙන්නේ කොහොමද අහෝසි වෙලා යන්නේ කොහොමද දැන් ඔන මෙහෙමි හිතන් අංගුලිමාල මිනිස්සු කීයක් මැරුවද අපි කියන්නේ සාමාන්‍ය නමසි අනුනමයයි කියලනේ නේද? හරියට බැලෝූත් නවසී හනු නම්මට වැඩිය මරන්න ඇති. නේද. ඔය ඇගිලි නවස අනුනමේ ඉතුරුුණානේ ඉතින් ඕෝක දැන් අවුරුදු ගානක් සමාරවෙලාවට මාස ගානක් හරි ඔහොම තියාගෙන ඉන්නකොට. නේද. ඇගිල්ලක් ුණ නොවී තියාගෙන ොකෙ එකක ලේසි ටන්න බග ෆ්‍රජ්ගේ දම ද කාලෙ. නෑනේ. එතකොට ඔය ඇගිලි කුණු වෙවිලි හ අර මාලින් හැලෙන්න්නත් තින. එතර මොකද කරන්න හැලෙන ඇගිල්ලට ඇගිලක් අපපන්න නති. ඒ ඇඟිල්ල කපන්න දවමන මරන්න තින. එතකොට අගුලිමාල සාමාන්‍යකය වූවාට නමසිය අනුනම්යයක් ඇගිලි කැප්වා එක කියලා මැරුවි නමසිය අනුනම්මයවෙන්න බැහිට වැඩී මරන්න නැති. එතකොට ඒ මරලා ඒවයි කර්ම විපාක විදියට කොච්චර කර්ම සැකසෙන් ඇද්ද නේද? එකොට එයාගේ කර්ම වැඩිහරියක් සැකසිලාතියනවා උපපජ්්‍යවේදනීය සහ අපරාපරිය වේදනීය විදියට. දැ කර්ම විපාග දෙන කාලසීමාව අනුව කොට සතරක් කියන ඕනේ මොනදොට දිට්ටදම්මවේදනීය උපපජ්්‍යවේදනීය අපරාපරිය වේදනය සහ උසිකරම. දිිට්ට දම්ම වේදනීය කියල ගැන මෙලොවදීම ර්මය කළේ භවය නම් මේ භවිදිින් විපාකයත් ලබෙන එවට ගැන දිිට්ට දම්ම වේදනය කර්මකය උපපජ්්‍ය වේදනීය කියන්නේ මේ භවයේ කර්මය කලා විපාකය ලබිෙනෝ ලබනාත්මය ලබන භවිදයේ උපද්වේදනික නේ වගේ කර්ම අපරාපරිය වේදනය කියන සංසාරය මේ භවේ කර්මය කළට මේ භාවවිපාක නොදී සංසාරය මොනය අම් අවස්ථාව ලබන භවය වෙන්නත් පුළුවන් වෙනත් භවයකදීත් විපාක දෙන්න පුළුවන් අහෝසි කර්ම කියලක එහෙම විපාක නොදී අහෝසිවෙලයනෝ කරම. ඒ එහෙම වෙන්න කොහොමද. අපි කරන හැම කර්මයක්ම අහෝසි වෙනවාද. ඒ අපි තේරුම් ගන්නට ඕන. විශේෂෙන්ම කර්ම අහෝ කරන්න පුළුවන්කමතිය රහත් පලයත් එක්ක. දැන් අංගුලිමාල සිදුකරපු මනුෂ්‍ය ගාතනර් දහස් ගන්න වූ මනුෂ්‍ය ඝාතනවල, කර්ම විපාගදීම සැකසිලා තිබ්බේ වැඩි හරියක් උපපජ්්‍යවේදනී සහ අපරාපරියවේදනි විදිහටන ඒන්නේ මරණින් පස්සේ ලබන භවේ සහ ඊට එහා බවවල විපාකදන විදි තමයි කර්ම සැකසින්. තට අංගුලි මාලගේ වාසනාවට බුදුරජාණන් වහන්සේ මුණ ගැහලා අංගුලි මාලමක දෙකරේ සියලු කෙලෙසුන් අසට රහත් වුණ. රහතන් වහන්සේගේ ස්වභාවයමකක්ද වහන්සේලා මරණින් පසු නැවත උපදින්නේ නෑ එතකර උපදින්නේ නැතිහින්ද මොකද වෙන්නේ මරණින් පස්ස ඊළඟ භවේදී ඊළඟට සංසාරයේදී විපාක දෙන්න තියෙන සියලු කර්ම අහෝසිවෙල යනු අන්න ඒවි දිහටත් කර්ම ගෙවී යාමක් වෙනවා එතකොට අපි කරන කර්ම සියල්ල අහු සිමනුවෙල හිතන් එප රත් වනාට පස්සේ අපිකරපු කර්ම අනාගතය සංසාරිදි විපාක දෙන්න තියෙන කර්ම අහොසිවෙලා යැයි. රහත් නොවනකං ඒවා කොයි කොයිල් වෙලාවෙදි මතුවෙයිද විපාකදීද කියලා අපිට කියන්න බෑ. එතකොට අප අතින් බැරවිලාවත් මේ භවයහරි සංසාරිදිහරි නරක කර්ම වෙලා තියනවනං. ඒ කාන්ත වශයෙන්ම ඒවා, විපාක දෙන්නවාද ඒවයින් බි දෙන්න ක්‍රමයක් යම් මට්ටමක සහනයක් ක උදාකර ගන්න බැරිද පුළුවන් නේද අපි දැන් මේ බොහෝම හොඳ සුද්ධවන්තය විදිහහිටි හිටියට ගිය අපේ මොනොහන වගේ වැඩකරපු කටේද කුද්දන්න නේද නද මේ දීර්ග සංසාර ගමනදි පින්නතුනේ කාටවත් සහතික කරලා කියන්න බෑකදද මන්නන් සත්තු මරල නෑ කියලා කලින් ආත්මවල අපි කොච්චර හත්තු මටල ඇත්. මන්නන් හොරකංකල්ල නෑ මේ ආත්ම මේ බවි දින කියව ට මකැඇති කාලක නම්න් හරකං කල්ල නෑ මදන්න කාලෙ ඉඳලෙල නමුත් ගේිය ආත්මවල මොන්න තරම් හොරකංගරපු ඇද කියල කුද්දන්න නේද කලින් ආත්මල මොන්න තරම් කාමය වරදව හැසිරිච්චා අයද. මොන්න තරම් බොරු කියපු අයද කෙල් කවුද්දන්න ගේ ආත්මල කොච්චර බොරු කියන්න ඇත්. නේද? ියාත්මෝල කොච්චර දශපාලක්න වෙ හිටිය දෙල කාරද කියග පු නේද කොච්චර නීති්‍ය වෙලා ඉපදිලලා හිරියදිගල කර්ද කියන පුළුව ඒවාගේ ඕන තරම් බොරු කියල ඇති කලින්ගන්න නේද එකඇනි පන්සිල් කඩල ඇති ග්‍යාත්මෝ වල කාරදනය කියන්න පුළුවන් එවි කියන පුුවන් බෑ නේද මේ එක ගමනක් නෙවෙන්නේ මේ භවය විතරක් නැවිී කලින් භවය විතනක් නැවිෙන භවය කියලක වවාම දීර්ග සංසාර ගමනක අප මොෝ මොෝ කරන්න නැත් දැන් ඒ කරපු කර්මවල විපාක දැන් අපි නරක දේවල් කර ඇති බව ඇත්තවෙන්න පුළුවන්. හැබැයි අරකරපු කර්මවල විපාක විපාකදීම සඳහා මේ භවේ සැදී පෙහැදී සිටිනවා විය හැකි. දැන් ගොඩාකයි කියන කතාවක් නමත්ේ බලන්න ඉතින් අපි මෙච්චර පන්සල් යනෝ දන් දෙනෝ සිල්ගන්නවා මේ හැම කරදරය මේ වුණට අපිටමන හවලා කරන්න මොහොරකං ැරකන් ජඩකක්ට ඒ මනිසන්ට හරියනන ිනිසුන් සි කරදරයන්න නෑනෙ ලික දුකයි සමහරුන්ට ඇයට කරදරන්න නැතික ගැන්න නේද ඒක නිසා එහෙම කියන්නේ ඉතිං පින්වත්න්නේ අපි තේරුන්ගන්න ඕනදේ තමයි සමහර අයගේ කර්ම විපාකදීම මේ භවේදී නොලැබනාට මතු භවේක විපාක දෙන්න පුළුව අපි මේ භාවයේ හොඳ දේවල් කළත් සංසාරයේ වැඩිහරියක් බහුතරයක් අපි නරග කර්ම කරලා තියෙනවනම්. ඒ කර්ම මේ භවේ තුළ විපාග දෙන්නට සැදී පැහැදී සිටිනවනම්. මේ භාවය තුළ කරනු ලබන කර්ම විපාක දෙන්නට සැදී පැහැදී තියෙන කර්මයන් මැඩ පවත් අන්න තරම් ප්‍රබල නැත්තා. මොකද වෙන්නේ අන්න ඒව විපාක දෙනවා. අපි හොඳ කලත්? ඒ අපි තේරුම් ගඩෝ හැබැයි සමහර අවස්ථාවන් තියනවා අපට මේ භවහි අප විසින් සිදුකරනු ලබන ප්‍රබල කර්මවල බලපෑම මත විපාක දෙනක පහු කරන්න පුළ හෝසි කරන්න බෑ කල්දාන්න පුළුවන් ඒක බුදුරාණන් වහස බොහෝම ලස්සන උදාහරණයක් දීලතින අංගුත්තර නිකායේ ලෝන පලවර්ග ලුණු කැටයක උපමාව දැන් අපි තම කවුරු හරි කෙනෙක් අංගලක විතර ලුණු කැටයක් අරගෙන ඒ ලුණු කැටය වතුරකූපෙ කර දාල දිය කරනවා. එත කුඩා වතුරකූපි කර දාල දිය කරහම ඒ වතුර ලුණුරහ වෙනෝ ද නැද්ද. ලුණුරහ වෙනෝ. ඒ සයිසකම ලුණු කැටයක් අරගෙන ලොකු පොකුණ කරදාල දිය කරනවා. පොකුණේ වතුර ලුන්රහවෙයිද ලුන්රහ වෙන් නෑ දැ බුදු හාමුදුරුව මේ උපමාවෙන් අදහස් කරන්නේ. ලුණු කැටට උපමා කරන්න අපි කරන නරක පව් වතුරට උපමා කරන්න අපි කරන හොඳ දේවල් හෙවත් පින් එතකොට වතුර අඩුවන්න අඩුුවන්න ලුණුරහ වැඩි වෙන. ඒක ඇන්නම කද අපි කරන පිින් ප්‍රමාණය අඩුවන්න අඩුුවන්න පවට විපාක දෙන්න තිට වැඩි වෙන වතුර වැඩිවෙන්න වැඩිවෙන්න ලනුරහා අඩුවෙනව වගේ පිින් ප්‍රමාණය වැඩිවෙන්න වැඩිවෙන්න පවප්‍රමාණය විපාකදන එක තුනීවෙල යනෝ. ඒ නිසා අපි කරන්න ඕන අන්නේ ඒවාගේ දේවල්. සංසාරය මොන වගේ පෞ්කරාද කිය අපි දන්න නැ හැනිි ඒවා කොයි වෙලා විපාකදීද කිය අපි දන්නෙත් නැි ඒ නිසාමකද්ද කරන්න ඕන ඒ අවිනිශ්චිත භාවයම පන්නරයක් කරගෙන. ශක්තියක් කරගෙන අපි එකට සූදානං වෙන්ටෝ ද සාමාන්‍ය ජීවිතයේ ලෞකික ජීවිතය අපිමි අවිනිශ්ිත භාවයක් එක් සූදානංවීමක් තියෙනවන නේද දෙම සරල උදාහරණයක් කියන්න ද අද කාලේ කවුරු හරි කෙනෙකුට වාහනයක් ගත්තාම ඇති වෙන බය දෙකක් දේ නො අලුතින් වාහනයක් ගත්තා මකදද බය දෙක පළවෙනි බය තමයි කොචර හොඳට එලවගෙන ගියත් පිටිපස්සි හරියා විලා හප්පයි කියන බය එම් බයත් තියෙනවඕනේ. දෙවැනි බයමකද දෙවනි බය තම හෙට ඉඳල පෙට්‍රෙල් ගණන්ගයගේන බය නේදහමාරගය පි වාහනගතම් තම තෙුත් ගණ න්නකිීමට හිල තියෙන කෙනනවා ටි කෙසේ විතත් දැවේ හප්පයි කියන බය ඇති වනහම මිනිස් සුමකද කරන්නඒකට සූදානන්ගෙනවා නේද හපයි කියල බය වෙලා වාහනේ ගරාජිකර දාලිවරල් වහලතය නික න්නවා. නෑනි වාහනි පදිනවා. ඇබැයි පදින්නික හොම සූදානවා. මකද සූදානවා ඒකට ගන්නවා ඉංශෝරන්ස එකක් නේද රක්ෂණයක් ගන්න රක්ෂණය කර ඉවරවෙල කරගම න ිහිල්ලෙන ගමන් හැපෙන එකව නොකරම කතාව නමුත් මිනිසු ඒවත් කරනවා න දාරක්ෂාවට කිය රක්ෂණයට. මිනිස්සු වාහන රක්ෂණය කරනවා දේපල රක්ෂණය කරනවා. ජීවිත රක්ෂණය කරනවා. නේද. මිනිස්සු ඉංශුව වෙන. ඇයිඒ ඉංශුව වෙන්නෙම අංශුව නිසා. වෙන දෙයක් නිසා නවේ. නේද. ඒවාගේ තම අපේ ජීවිත හරිම අංශුව කෞද දන්නේ කොයි විල්වෙේ මොනකරුමයක් පාත්ත හිද කියලා. නේ දැම් එම හිටියට ොඳට හිටියට ඊළඟ මොහොතේ මොකක්කයිද කියලා කවද දන්න. අපි කලින් ආත්ම බවවල මොනවාගේ කර්ම කරලා. ඒවා කොයි වෙලාවි විපාකදීද කියල කාටද සාතික කර කියන්න පුළන්. ඊළඟ මොහොති විපාක දෙන්න පුළුවන් නේද කටට ගත්ත බත්පිට ගිලින්න කලින් ඇතුළට ගත්ත හුසම පිට කරන්න කලින් මේ විපාක දෙන්න පුළුවන්. ඉතින් අන්නීම විනිශ්චිීත භාවයක් තියෙන නිසාමකද කරන්න කොයි වෙලිත් වැඩි වැඩියෙන් කුසලයට දහමට පිනට නැඹුරුුවට ඕ එහම කරනකුට හොඳදේවල් වැඩි වැඩියෙන් කරගත්ත හමකදවෙන්න අර නරකදේවල් විපාක දෙන්න තියෙනෙක් පස්සට යන. එහෙම පස්සට දාල පස්සට දාලා ඒ කාලසීමාව ඇතුලෙක් කොහොමහරි ට්‍රරයි කරලා සෝවන් පලට පත්තරම්. එහෙම සෝුවන් පලයට පත්වනත් අපිට දෙන්න පුළුවන් ගන්න පුළුවන් සහතිකයක් ඒ කාන්ත වශය මකද සාහතිකයේ දැන්නම් මම පායයන්නේ නෑ නේද සෝවන් පලට පත්වනාර පස්සේ ස්තිර වශයෙන්ම සහතික කරල කියන්න පුළුවන් මම නං ආය අපා යන්න. සෝවන් පලට පත් වෙච්චෙක්කෙන අපායිෙන් නිදහස් චතූහපායේ හිච විප්පමුත්තුවෝ කලිකිවේකයි එයා සතර අපායිෙන් නිදහස් වෙච්චෙක්ෙනෙ. ඉතිං අන්න ඒ තත්ත්වයට අපි ගමන් කිරීම අවශ්‍ය වෙනවා. එතකට මේ කර්මයන්ගේ තියන විපාකදීමී ස්වභාවය කාලය පිළිබඳව දැනුවත් වන කෙන මේ සසර ජීවිතයේ ජය ගැනීම සඳහා ඒ දැනුවත්කම උපයෝගී කරගන්න භාවිතා කරගන්න පුරුදු කරගන්න. ඉතින් අන්නේ කර්මය පිළිබඳව කෙරෙන විග්‍රහයක් සහිත සූත්‍රදේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතය. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියන්නේ ධර්මකාරණ හතරේ ඒවා සඳහන් සූත්‍ර දේශනාමිසූත්‍රයේ නම තතිය කම්ම සූත්‍රය න නම් අතක තිය ගන්න තතිය කියල කියන්නේ තුම්වෙනි කියන එක කම්ම කියන්නේ කර්මය කර්මය ගැන කියවෙච්ච චතුක නිපාතය තියන තුන්වෙනි සූත්‍රය නිසාමසූත්‍රයට කියන්නේ තතිය කම්ම සූත්‍රය කියලා බුදුරජාණන් වහන්සේ සැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට තමයිම සූත්‍රයේ දේශනා කළේ බුදුහාමුදුරු ජේතවනාරාමේ වැඩ ඉන්නකොට එක්තරා බමුණෙක් බ්‍රාහ්මනෙක් බුදුහාමුදුරු මුණගැහෙන් ආවා මේ බ්‍රාහ්මණයාගේ නම සිකාමොගගල්ලාන සිකාමොගගල්ලාන මේ සිකා මොග්ගල්ලාන බුදුරජාණන් වහන්සේ විත පැමිණිලා ප්‍රශ්නයක්ඇැහවවා. ඒ තමයි එයා කියන බුදුරජාණන් වහන්සීට කට ගොඩා කාලෙකට කලින් මට හම්බුණ සෝන කායාන කියල තරුණෙක් සෝන කායාන යගේ නම. මේ සෝනකායානගේ යාලු හිතවත්කමක් තිබුණන සිකාමොක් ගල්ලානත් එක්ක ඉතින් මේ සෝනකායන කියපු කතාවක් තරුණයා කියපු කතාවක් බුදුහාමුදුරන්ට මතක් කළ මකදද කතාව සමනෝ ගෝතමූ සබ්බකම්මානං අකිරියන් ප්ඥාපේද ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ සියල්ලු විද සකලවිද කර්මයන්ගේ අකිරයක් අකිරියවා දෙයක් කියනෝකෙ අකිරියවාදේ කියන කියන අදහස තමයි කර්ම කරාට වැඩක් නෑ කියන ඒක තමයි ඒගැන් අකිරියවාදේ එකන හොඳ කරට හොඳ විපාක ලැබන්නෙත් නෑ නරක කරාට නරක විපාක ලැබෙන්න්නෙත් නෑ ඒ නිසා ඔය මොනවකරත් කමන්නෑ අ එහෙම ඉන්නවනේ පින්කරා කියලා මුතුවාසයකුත් නෑ පව්කරා කියලා මුතු හානියකුත් නෑ ඒ නිසා පුළුවන් තරන් මේ ඉන්න කාලෙ පුළුවන්තරන් සැපවිඳගෙන ඉන්න නේ හෙට මැරුණත් හිතට සැපයි හ ලරතව කතාත් අන්න ඒ විදිට කියන අය අකිරියවාදී පුද්ගලයෝ. සබබ කම්මානංකෝපන අකිරියන් පඥ්ඥාපෙන්තෝ උච්චේ දංආහ ලෝකස්. ලෝක උච්ේද දෘෂ්ටයක් ප්‍රකාශ කරනවා. උච්චේද දෘෂ්ටිය කියල කියන්නේ? මැරිලා ආපහ උපෙදීමක් නෑඒ ගමන මෙතැනින්ම ඉවරයි. යේ නිසා කර්මවිිපාගදීමක් නෑ ඒ නිසා පුළුවන් ඕන දෙයක් කරගෙන ජීවතුනාට කමක් නෑ කියෙන තව දෘෂ්ට්‍ය තියන උ්ේද දෘෂ්ික ප්‍රවිරුද්ධ එකටිකනමහක ශාශ්වත දෘෂ්ටිය කියලා එකම සත්වයා නොවෙනස්ව දෙගින්දිකටම ඉපී මැරිමැරී යනවා කියන දෘෂ්ටිය ඒක ප්‍රතිවිරද දෘෂ්්‍යයතම උච්ේද දෘෂ්ට උච්චේද දෘෂ්ටියට සම්බන්ධ චින්තනයක් තමයි වාදයක් තමයි අකිරියවාදය. අකිරියවාදය කියන එක මූලික සරලා දහස තමයි හොඳ කර්මවල නරක කර්මවල විපාක නෑ. සවත් තව විදිහකින් කියන්න නම් පිින් පව් කියල දෙයක් නෑ. ඒ නිසා ඒ හිතෙන හිතන දෙයක් කරගෙන ඉන්න තාලෙට ඉන්න ඒක තමයි කියෙන්. ති අන්න ඒකට බුදුරජාණන් වහන්සේගේ වාදයක් මේ බුදුහාන්දුරු අකිරියවාදියක් කියල කියනෝම්. එතකොට කම්ම සච්ඡායම්බොහ ලෝකෝ කම්ම සමාරම් පට්හායි මේ කර්මය ලෝක ස්වභාවය. ලෝකය ඇතිකරවන්න හේතුවෙන ධර්මතාවයක්ය කියන එක පිළිගන්නේ නැහැ. එතකොටර් ලෝකයේ ජීවත්වන සත්වයා කර්මය දායාද කරගෙන කියන එක එහෙම පිළිගන්නේ නැහැ කියන හැඟීමත් තමයි දුන්න. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ සිකාමොගගල්ලාන බ්‍රාක්්මණයට කියනවා සිකාමොගගල්ලාන මං ඔය සෝනකායාන දැකලවත් නැහැ එයාමම දැකලවත් නෑ එහෙම තිය්දී කොහොමද එයා මංකේපු දෙයක් කියන්නේ කොහොමද මාසමඟ කතාවක් ඇති වනේයා ඔය වගේ කත මංකිව්ව කියල කියන්. සමහර එහෙම ඉන්නවන නේද අහවලා කිව්වයි කියලා නොකීපු කතා කියනවා එතකොට සිකාමොක් ගල්ලානට බුදුරජාණන් වහන්ේ කියෙන මංග හොම කතාවක් කියන්න තියා ඔය කියන සෝනගයන දැකවත් නෑ එතකොට කොහොමද මම මෙම කතාවක් කිව කියෙන ඕක වැරදි කතාවක් හැබැයි මම කර්මයන්ගේ අකිරියවාදයක් ප්‍රකාශ කරේ නැතිවනාට මං කර්මජාති හතරක් ගැෙන දේශනා කරල තියවා. මම කියල නෑ කර්මවල විපාගනය කියල එක වැරදි කතාවක්. මම කර්මයන් ජාති හතර පිළිබඳව දේශනා කරල තියනවා කියල බුදුරජාණන් වහන්සේ අවධානය කරන්න. කර්මජාති හතර මතක දයන පස්ස නවම බන කිලිවරු අන පසය පලවෙනි කර්මයට කියනවා කන්හං කන්හ විපාක කන්හ කියන පාලි වචචන තෙනම කලු කියන එක කලු කර්මතියෙනවා කලු විපාක සහිත. කලු කර්ම කියන කියන්නේ මොකක් කිය හිත නිසාමාන්‍ය කර්මයක් කළුයි කෙලගුවම හොඳ කර්මද නරක කර්ම හිතෙන් නරක කර්ම එතකොට කන්හකර්ම කියල කියන්නේ පව්වලට පාපකර්මවලට තවත්විදිහකින් කියන්න කියලකිව තොන්න බයනැතුව කියන කන්හ කර්ම කලුකර්ම එතකොට මේ ලෝකයේ කර්ම ජාතියඇත්තිය න කන්හ කර්ම කලුර්ම කලු විපාක සහිත ඒන්නෙ කදද පාපකර්ම පා දුක්විපාක ලබා දෙන පාපකර්ම මොනවාද කොහොමද මේ කර්ම රැස්වෙන්නේ මොනවාද මේ කර්ම කියනෙ එක බලන්ට ඕු. පෙන්වත්නේ සාමාන්‍යයෙන් මිනිස්සු කර්ම රැස් කරන ක්‍රමවේද තියනවා තුනක් මකද ක්‍රමවේද තුන සිතිං රැස් කරනවා කයින් රැස් කරන වචරින් රැස් කරනු නද. සිතින් කරන කර්මවලට කියනවා මොන කරම කියලද මනෝ කර්ම කරන කර්ම මනෝර්ම වචනයෙන් කරන කර්ම වචීහිර්ම. කයින් කරන කර්ම කායකර්ම විදිහට ගන්නවා. එතකොට අන්න ඒවාගේ වැරදි කර්ම කරණය නරක කර්ම කරණයි සිටිනෝ. එක ඇන සිතිංකයින් වචනයෙන් පව් කරණයනවා. සිතිංකරන පෞජාතිතියනවා මූලිකව කියදද තුනක්තියනවා. දසවිද අකුසල කර්මයන් විස්තර කරන තැනති සඳහන්නයනවා මොන අද සිතින් කරන කර්ම නරක කර්ම තුනයි ඒවට කියනවා අභිද්‍යා ව්‍යාපාද මිච්චාදට මේ ලෝබ දවේශමෝහකින් අකුසල මූලයන් මුල් කරගෙන තමයි මේ කර්ම හැදෙන්න්නේවා අභිවිද්‍යාව කියන්නේ විෂම ලෝබය මකද විෂම ලෝබය කියයන් ලෝභය කියන්නේ තමන්ගේ දේවල් වලට තිය ආසාාව විෂම ලෝභය කියන්නේ අනුන්ගේ දේවල් තමන්ග කරගන්න ති නාසා සරලවකී උත්මකක්ද. හොර හිත නේද අන ඒ එයාට නැත්තම් ට තියෙන ඕන කොච්චනා ගයිද කියලා ඒවා ලබාගැනීමට හිතින් සැලසුම් හදන ස්වභාවේ. හොරකං කරන්න හිතන එක. එතකට එහෙම හොර හිතක් පහලවෙන්න එකත් පවා නේද. ගන්න ඕන නෑ අනුන්ග දෙයක් අනුන්ග දෙයක් ගන්න ඕන නෑ ගන්න හිතෙන එකත් පවා . එතකොට අනුන්ගේ දේ විතරක් නෙවෙයි අනුන්ගේදී ගැනීම විතරක් නෙවෙයි හොරකම තමන්ට නොදුන් දෙයක් ගන්න ඕන එක හොරකම තම අපි සිල්පදේ සමාධගෙන කොහොමද දෙවනි සිල්පද අදින්න ආදානා කියලන න අදන්න කියනම කද නොදුන්ද අදි අදින්න කියනන්නේ දුන්න දේ අදින්න කියන නොතුන්දේ ආදාාන කියන්නේ ගන්නවා නොදුන් දේ ගැනීම හොරකම අන්න එක දැන ගණඩ ඕනු එතකොට කවුරහරගෙනනි තමාන්ට යමක් දුන්න නැතුවඒ ගත්තොත් එකක හොකම සමහරු ඒවාගේ හොරකම් කොච්චර කරනෝ දන්න නැවනේ. දැන් සමහර නෝනල ඉන්නවා මහත්තයට කියන්නේ නැතුව මහත්වය ිෂට්ික සාක්කවිෙන් සල්ලි ගන්නවා න දැ ගත්තය මතක් වුණු ඇති මේ විලා ඉන්න එයට නේද. එහෙම ගත්තොත් ඒක හොරකම එතකොට සමාරුග න එහම වින්නි කෝමු ස්වාමින් වවාන්ස මහත්්‍යය මගේනි සල්ලිත් මගේ සල්ලි වගේ තමයි කියලා. ගොඩක් අයට සල්ි ගන්න ඕනුහම තමයි මගේ වෙන්න න කෙසේ වෙතත් මතක දයාගන්න. මහත්තේ ඇත මංගේ බව ඇත්තඉන්න පුළුවන් හැබැයි මහත්තය වාචිකව හෝ ලිකිිතවූ වෙන ක්‍රමේක හෝ අසර දීල නැත්තන් ඔන්න සට් එක සාකුයි සල්ලිතින අශදය කරගෙන වීදංකරන්න කියලා අවසර දීල නැත්තන්ක ගත්තොත්ක හොරකමක්. ඇයිඒ. සමාදන් වෙලා තිය දෙමකක්ද මට දුන්නේ නැති දේවල් මංගන්නය කියලා අදින්න අදාන මගේ ප්‍රයෝජනය පිණිස මං ගන්න කියලා නේද එතකොට ඒක හරිියයට අපි දේරුම් ග්ඩුවල් ඉතිං ඔයවාගේ ගොඩක් හොරකං නරක දේවල් සමහරයි කරනවා ඕන තරම් මේ හොරකාම කොච්චර සියුම්ද කියන එකට අ මේ උදාහරණයක් තියනවා ඔන්න එක මනුස්සෙක් යනවා කැලෑවකට එයා දන්නවා ඒ කැලේට එයාට කලින් අවුරුදු සීයක් ඇතුළතෙද කවුරුවත් ගිහිල නෑ කියල් එකයා සහතික වශෙන් දන්නවා මටලින් මට අවුරුදු සීයකට කලින් කවුරුවත් මේ කැලේ ගිහිල නෑකිල දන් අවුරදු සීයකට පස දැ මෙයා යනෝ කැලෙට් එහෙම කැලේට ගිහාම කැලේ වැටිල තියනෝ ඉදිකට්ට ඒ අත දැම වරු ක ලින් කවරුත්ම මේ ැවිල්ලත්න මේක අයිතිකාරය ද මැල්ලත් මේක අයිතිකාරයෝන ඒහිද මම් එකක ගන්නවා කියලා ගන්නම. එහෙම ගත්තොත් ඒ හොරකමක් නවා කියල සඳහන් කරන. ඇයි අයිතිකාරයෝ ඉන්නෝද ඇද්ද කියන එක අපිට අදාලනෑ. අපි සමාදන් වෙලා තියෙන්නේ දෙ දු නැති දේ ගන්න නෑ කියලා නේද නොදුන් දේ ගන්න නෑ කියන. අන්න ඒ නිසා එහෙම ගත් තෙ හොරකමක්ය. එතකට හොර එහෙම ගන්න හිතුව ගමන් ඒ මනෝකර්මයක්යනවා. හොට කම. ගත්ත ගමන් කායකර්මයක් යන. සමහරීයි හොට කංහර කායකරම කර නඇති හිත මං ඉතින් ගත්ති නෑැන මට පව්නය කියල හිතනවා. නමුත් ගන්න හිතපු ම පවසිද්ෙලිවරේ මනසිං පව් වෙලාවෙරයි. ඒ අපි තේරුම් ගණ්ඩෝ. නේද. එතකොට ව්‍යාපාදය කියල ගැන නැසේවා වනසේවා කියල හිතන දරුණු හිත ම්? ඒ මරන්න හිතන දම් සමහරු ඉන්නවා අ අපිත මදුරුවෙක් වහනෝ මදුරුවෙක් වහපු ගමම්ම හිතේ කේන්තියක් ඇවිල පටිගියත් තරහක් ඇවිලිලා අත උත්සර ගහන් හදනවා එතකොට මතක් කියන මන් පන්සිිල් ගත්තන කියල පානති භාතාාවරමනය කියලා එතකොට මක දෙන්නේ අත උත්සපු එක පහලද යවන්නේ නෑ ඒ නිසා මදුරුවවා තැලෙන්නේ නෑ ඊට පසේ එයා සතුටු වෙන මම මැරුවේ නෑන කියලා හැබ අත ඉස්සේ ැයි මරණ චේතනාවෙන් එතකොට එයාට කර්මයක් වෙලාද නැද්ද වෙලා මොන කර්මි වෙලා තින් මනෝකර්මය නේද මනසිංකරන කර්ම එතකොට අන්න ඒවාගේ දැවුණ මනසිංකරන කර්ම දෙකක් මංක අභිද්‍යාව ව්‍යාපාදය එට පස්සේ මිච්චාදික්ටි චා ට්ටි කියල න මනත් කර්මය කර්ම පලය පිළිබඳ විශවාස කරන්න මෙලොවක් නෑ පරලුවක් නෑ දුන්නට වැඩක් නෑවැයි විපාගන අම්මට තාතර සැලකුයිගේ ඇති දෙයන්න පරලූ සපත් ඥාදීන්ට පින් දෙඩඕනනෑ ඔයාදී වශන් දෙවිය බ්‍රහ්මෝ කියලා ජාතියක්නෑ ආදී වසින් කල්පනා කරමින් අනන්නේව ගෙන මිත්‍යආදදුෘෂ්ටික හැඟීන් හිත හිතන්න ඕන එයම හිතනවාරයක් වාාසා මනෝකර්ම මනසික කර්ම රැස්ව. මෝහේ මුල් කර ගත් අකුසලයක් එක එදට ඔන්න ඒ කලුකර්ම හිතින් කලන කලුකර්ම තුනයි ඉඩස්සේ වචනයෙන් කරන කළුකර්ම තියනවා කියදද හතරා ඒ තමයි බොරු කියනවා කේලාම් කියනවා පරුස වචන කියන හිස් වචන කියනෝ ඒ වචනයෙන් කරන පාපකර්ම එට කයින් කරන පාපකර්ම තියනවා කියදද තුනයි තමයි සත්තු මරනවා හොරකං කරනවා කාමය වරදය හැසිරෙනවා. දර කවුරු හරි කෙනෙක් ඔන්නඔය කියන දසවිද්ධ පාපකර්ම සිද්ධ කරනවා ඒ දසවිධ පාපකර්ම මුල් කරගෙන වෙන අත්වනත් අතුරු පාපකර්මත් කරණය ඉන්නම් එතකොට එහෙම පව්කරන කෙනට මොකද වෙන්නේ ඒ පව්කරන්නේ ලෝබදේශමෝහ මුල් වෙලා සිතිංකයින් වචනෙන් එහෙම පව්කංකරන අයට නරකකර්මයි රැස්වෙන්නේ පාපකර්ම රැ පාපකර්ම කරන තර්මට කර්ම රැස් වෙනවා කර්ම රැස් වෙනවාය එකනක අදහස් වෙන මකදේ කරන ක්‍රියාව හා බැඳ වන සිතිවිලි සැකසෙනෝ. සිතිවිල්ල තමයි කර්මය එකන චේතනාම් භික්වේ කම්මන් වදාමිකෙන්. එතකොට එහෙම සිතිවිලි හිතන වාරයක් පාස මොකද වෙන්නේ. වැඩි වැඩින් කර්ම රැස් වෙනවා ? දැන් ඔ ඇත්තු හලතියනොනෙ එලු වැඩ සංග්‍රාවේ කවීයක් තියෙනවා. පෙර අගනක් එල්ලු දෙනෙ හිසසිදා ඇය ඇගලෝම ගණනේ හිස් කැපපුම් ලදාකය. එක කාන්තාවක් එල්ලු දෙනෙක්ගි බෙල්ල කැපුවලෝ. එල්ලු දෙන බෙල් කපල මරපු එක විපාකයට දීර්ග සංසාරයේ ඒ කාන්තාවට ඉපදන ඉපදනාත්මයක් පාසා මොක දවෙලා තියෙන්නේ. ෙල්ල කැපි කපීම මැරන්න වෙලා යනව ඇර එලු දෙනගගේ ලෝම ගන්ත තැරිය ඇයිහෙම වෙන්නේ කරේ එක ක්‍රියාවයින්නේ ඇයි එච්චර ගොඩාක් බෙල්ල කැපෙන්න්න සිද්ධ ුණේ ක්‍රියාව එකක් වනාටඒ ක්‍රියාව බැඳන්න සිටවිලි ප්‍රමාණය වැඩි එම් බෙල්ල කපනවාොග වැඩ එක ැරක කරන්න පුල එකන්නනි නේද. එලදන ඇදගෙන එන්ඩවුන ඇදගෙන එන වෙලාවටත් ඇදගෙන යන්න කලින් උත්හිතන්න ඕන මම්මත් ඇදංගවිල්ල මරණවා කියලා. කලින් සැලසුම් කරන්ඩවුණු. ඊට පස්සේ මගේ බෙල්ලපන්න කෝ කියලි වරල් එලුදන බෙල්ල දෙනවා අද කෙලින්ම. නෑනි පස්ස ගරදිදේ ඇදගෙන එන්ඩවුන් ඇදන් එෙන වෙලාට කොච්චර සිතවිලි සමුදායක් ඇතින ඊට පස්සේ බෙල්ලත් ගැටග හණ්ඩුවන එට පිහි ඔයා ගඩවන්න ඒ දෙකසැරටම කැපෙන්ෙත්න ොට්ට පිහද දන්නත් ැ එමීට හෙමීට කපන්නත්ව හො නේද එතකොට ඔය කරන්න සීමවිද සිටිවිටි කොච්චර ඇතිවන ොද කියල හිතන් කෝටි ප්‍රකෝටි ගානක් ඇතිවෙනවා සාමාන්‍ය සිතිවිලි ඇතිවෙන වේගේමං කියන්න උදාහරණයක් කියන්නංකෝ දැන් ඔයාතු මෙවිල බනහායන්නෝ බනාහාගදිින්න කොට මොකද කරන්නේ දැන් මගේ මා දිහා බලාගෙනන්න නේද. ඇහෙෙන් රූපයක් බලන ඒ මුල් කරගෙනත් සිටවිලියන. කනෙෙන් බනත් දහන. ඒ මුුණ කරන ශබ්ද මුල් කරගෙනත් සිතිවිලියන. නේද. ඔය අතරේ ළඟ ඉන්නක් කියෙන ෆිම්ටි එකක් එහෙම දාලාති බුන්න ඒක ගන් සුවදත් දැනෙන්න්න පුන තාඩියගඳහ මහුත් ඒකත් දැන ඒ මුල්රගෙනත් සිතිවිලි තිෙනවා? නේද. නිකං ඉන්න වෙලාව බනහන්න ඩිකන් අමාරු නින්ද අයග කියල යන් ටොෆිකුත් කටේදගෙන නවා නේද එහෙමනොත් ඒ මුල් කරෙන රසමුල් කරගෙනත් සිතිවිලේ නවා එතකොට ඔය ආතරේ වාඩි වෙලා කුෂන්නකි වාඩිවෙලත් තින්න නේද ඒසී එක දාපුහින්දා සීතල්ලත් දැනනවා කුෂණකි වාඩිවෙලායින්ද රශ්නෙත් දැනවා නේද. ඒ මුල්කරින් ස්පර්ය මුල් කරගෙනත් සිතිවිලේ නවා? ඔය ආතරේ ගෙදරට හිතදුවන ඇති වෙන වෙන ඒටත් හිතදූ නැත් දැ ඒ මුල් කරගෙනත් සිත මුල් කරගෙන සිතිවිලි ඇත්වේ දැ එක මොහොතකද බලන්න සිතිවිලි හයක් ඇති වෙනව නං නේද එක ඒ අරමුණු පාසා කොච්චර සිටවිලි ඇති වෙනු ඇත්ද දැන් මෙතන ඔබට මාව පෙනු නට මේ මම මුල් කරගෙන තව රූප කීයක් තියනොවද බලන්න ඉදිරිීද ැත්වටියයක්ක්තියන පැකෝපයක් තියන මයික්‍රෆෝණි එකක් තියෙන මගේ යට වතාපතත්යෙනවා ධර්මාශරය තියනො මේ ගස් පලතියනවා ඒ හැම එකක්ම වෙනවෙන රූපනෙ නේද එතොට ඒ වෙන වෙන රූප වන්න වෙනම දකිනාව වෙන වෙන මඳන ගන්නා වෙන වෙනම විදින වෙන වෙනම සිතිවිලි පහල වෙනවා ඒ ඇහෙන් දකින රූපි සම්බන්ධෙන් හිතර එතට කණින් එහ එක සක්්තිද නෑන ශබ්ද ගණනාවක් ඇෙදනලනි එොට ඒවා මුල් කරෙන කොච්චර සිතව වෙන ර බලන්න හිත කොච්චර ේගෙන් ක්‍රියාත්මක වෙනොත්. ඒ වේගෙන් ක්‍රියාත්මක වෙන සිතත් එක් කොච්චර සිතිවිලිස කන්දරාවක් ඇති වෙනොත්. අන්නගේ තමයි එලු දෙන ඝාතනය කරන්නට ක්‍රියාව එකක් වුණට ඒ ක්‍රියාවහා බැඳුණු සිතිවිලි ප්‍රමාණය දහස් ගාන. එතකොට ඒවායේ කර්ම විපාගදීම් වශයෙන් තමයි ඒ හැම කර්මයක් අරවිදිට විපාක ප්‍රතිසන්ධි විපාකයකට සැකසුනුත්මකද වෙන්නේ අනිවාර්මයෝට මුහම දෙන්න වෙනවා ඒක තමයි එක කර්මය බහුවිද විපාකවලින් එන්නේ මම දැක්කා අවුරුදු ප පහලෝකට විදර කලින් වැල්ලවත්ත පැත්ති බණකට වඩිද්ද ත්‍රීවිීලක පිඩි පස්සේ බොම ලස්සන වාක්‍යයක් ගහල තිබුණාමන්දන්න ඇයඒ තේරු ඇතුව ගැහවද කියලා ඒවාගේ තිබුණේ පින්න සිංගල් කරුමේ ඩබල් කියලා ඇතරම කියෙන කරම ඩබල් න මල්ටිවල් බහුගුණකාරයකින් එක ලැබෙනවා එක දෙයක් කරාට අන්න විදිට ලැබෙන්න. එතකොට දැන් ඔන්න නරක කර්ම කරහම මොකද සිතිංකයින් වචනය නරක කර්ම කරහම නරක විපාක ලැබෙනවා. එතකොට නරක විපාක විඳින්න වෙන ආය සමහා දුක්විපාකම විඳෙනවා. එතොට මේ ලෝකයේ බහුතරයක් කලු කර්ම කරලා කලු විපාක සහිතව මැරෙන අය ගිහිල්ලා. නරකයෙහි උපද නිර කියන අතරාපාය තියෙනවානි නරක දිරිසන් ප්‍රේතා අසුර කියලා. අන්න ඒ නර කියන අප උපදින්නේ අර කලු කර්ම කරපු අය . න ල සිතිංකයින් වචනය එක දිගටම කරන්නම ඒ වගේ දේවක් ඒ අටේට ෑන කන්හං කන්හ විපාක න්න පලවෙනි කර්ම ජාතිය ඊළඟට දෙවනි කර්ම ජාතිය ඒම කදද සුක්කං සුක්ක විපාක ශුක්ල කර්ම දනරගට කන්හන කෘෂ්ණ කළුපාට මේ සු සුක්ලකෙන් සුදුපාට සුදුකර්ම සුදුකර්ම කරනවා ලැබෙන විපාකමොනවද සුදු විපාක සුදුකරම කියල කියනෙම ඇද කළුකර්ම පවන සුදුකරම පින් නේද එතට පින් කරනෝ පින් කරනවා පින් කරනයට පුුණ්්‍ය විපාක ලැබෙනවා එතකට එයා සිතිංකයින් වචනයෙන් කියන තුන්දොරින් පුළුවන් තරම් පින් කරනවා. බහුදරයක් පින් කරනයි ම තින්න ඕන තරම් හිත පවට නැබරු කරගන්නන්නේ නැතුව අකුසලට නැබුරු වෙච්ච ගමම්ම ොහොම ඉක්මනින් මුදවාගෙන නරකදේවල් හිතන්නේ නැතුව නරකදේවල් කියන්නේ කරන්න නැතු හොඳදීම හිතන හොඳද කියන හොඳ දීම කරන අය ඉන්නවා. ගොඩාකින්න හොද. ගොඩහක්ම නමුත් යම් මට්ටම අඩුවෙන් හරි මේ ලෝකෙ ඉන්නවා. අන්න එහෙම බුදුරජාණන් වන්සි ධර්මය සදාහ කරනවා. සුක්කං සුක්ක විපාකං කියන තත්ත්වේ සුදුකර්ම කරන සුදු විපාක ලබන හොඳ පින්කරන පින් විපාක විදියට යයි උපදිනවා සුභකින්හ කියන බ්‍රහ්මලෝක වැනි බ්‍රහ්ම ලෝකොල පුද ඒක සැපම තමයි එකටිට විඳන්න ලැබෙන ඒගේ තැන්ගලට ගිහාම දුක ඉතාම අවම මට්ටම තියෙන්නේ එ අයට බහුතරයක් සැපම තමයි විඳන්න හම් වෙන් දැන් ඔය දුක සහි්‍ය තැනකම ඉපදිල හිටියොත් එයාට අත්විඳන්නේ දුක ගැන විතරයි. ඉතු එයාලට සැප ගැන හැඟීමක් නෑ සැපක් තියෙනවා ඒ සඳහා මම ගමන් කර යුතු සැප ලබාගන්න මං උත්සාහවත්විය යුතුයි කියලා එයාට දැනෙන්නේ. නැ උදාහනකට කිව්වත් කවුරවඩි කලුවරයම ඉන්නවා. එයා දන්නේ නෑ එලිය කියලෙ එකක් තියෙනවා කියලා. නේද. එතකොට මොක දෙයා කරන්නේ ඒයි කලුවරන්ට වෙලා ඉන්න ඇ ලිය කියනත් තියනො කියලා දන්න තින්දේ ලියට ගමන් කරන ඇතුු මනාවක් නෑ අන්න ඒ වගේ දුක විතරමයි තියෙන්නේ කොහෙ ගියත් දුක් විඳින්නම වෙනවා කියන හැඟීම තියෙන කෙනාට සැපක් සොයා යන්න හිතෙන්නේ නෑ ඒ කට්ටියක් ඒළඟට සැපම විඳන කට්ටිය ඉන්නවන සැපම විදිනට දැන නැති අයට එතකොට ඒ අයටත් මේ සැප සැපවිත රයි තියෙන්නේ දුකක් කියල එකක් නෑ කියලා හැඟෙන් නිසා දුකා අවබෝධ කර ගැනීමට ුවමනාවක් නෑ නේද දෙ දුකා අවබෝධ කරගන්න වෙන ඕනේ දුකක් නිදහස් වවෙන්නන ඉතින් දුකක්ය කියල එකක් දැනන්න ති අයට මොකද වෙන්නේ දුකක් කියල දැනෙන්න තියෙක් ෙනනාට දුකෙන් නිදහස් වීමට ුවමනාවක් නෑ නේද සැපම විඳගෙන ඉන්න සැප්ප අධ තැනක ඉපදුනහම මොකද වෙන්නේ අනර දුකෙන් නිදහස් වෙන්න තියන වුවමනාව අඩුවෙනවා. ඇයි ඒයා දුක ගැන දන්නේ නැතිකාම නිසා මේම හොඳයි කිලි අන්න දිව්‍යලෝකවල දෙවියන්ට නක මොකක් දෙ වෙන්නේ දිව්‍යලෝකවල ඉපදුනහාම සැප්පම අධිකයිනේ දුකක් ගැෙන හැඟීමක් නෑ තින් මේ මිනිස්සු සැපවිඳීන්නේ දුක්විඳින්නේ ඇයි කියල කල්පනාවක් එයාලට නෑ එයාල හිත නොමකක්ද මේක තමයි හැට්ටි ස්වභාවේ මේ එනිසා පුළුවන් තරම් සැපවිඳකින්නා හැබැයි සැප කියනේත් කර්ම කියනේවත් විපාකදීම් වශයෙන් ගෙවෙනවන හරිට බෑක කවන්් එකක්ව කිය නේද එකවන්්ටගේ සල්ලි ගන්න ගන්න කවුන්් එක හිස්වල යනවගේ කර්මත් විපාකදීම් වශයෙන් වෙන නැති වෙනවා අර දෙවීන්ගේ කවුන්ස්ොල තියන කර්මටික විපාකදීම් වශයෙන් ඉවර වුණ හමකද වෙන් ආපහු විපාක දෙන්න හොඳ කර්ම නෑ එදකොට වෙන්න යන්න මතුවෙලේ නොමනද අර සංසාර කරපු නරග කර්ම එහෙමවහම වෙන්නේ කෙලීම් උපදින්නේ නරක කර්මොල් විපාක ඉදිර කොහට දුගතියේ ගොඩාක් දෙවියෝ ධර්මී සඳහන් කරනවා හරියට කොන්්ඩෙෙන් අල්ල උත්සල එක තැනකින් උසල තවැ තියනවාගේ කෙලින්ම දිවියලෝකින් චුතවෙලා අපහයි උපදින්න කියලා ඇයිඒ ඒ අයට පිනක් දහමක් ගැන හැඟීමක් නෑ ඒ අයට දුකක් ගැන දැනීමක් නෑ ඒ අය සැපේම නිමක්නවෙලා ඇලිලවාසය කරනවා මට මේ වගේ සැපසම්පත් ලැබුණේ කවර හේතුවකින්ද කියලා එයාල කල්පනා කරන්න හිතන්න ඉතින් ඔයගේ දෙවගේ සහර මිනිසුත්ති නොහනද සැපසම්පත් ලැබුණනාට පස්සේ මේ ලෝක බහුතරයක් දෙනා මේ දුකට පත්වෙල ඉන්දෙද්ද මං මේ ඇස්කන්නා සාධ ඉන්ද්‍රයන්ගේ විකලත් නැන හො මනුස ජීවිතයක් ලැබුණේ මංකක් හේතුවකින්ද. නේ කාඩවත් අතනොපාජීවත්වන්න පුළන් චර සම්පත් ලැබුණේ මොන හේතුවකට ද කියල හිතන්නේ නැතුව. හේ උපන්න ගත්දෙන් ජීවිත තල්ලු කරගනගේ කියලා විනාශසකරගන්න මිනිසුත් තින්නවා ඉතින් කෙසේතාත් ඔන්න දෙවැනි ජාතිය සුක්ලකර්ම සුදු කර්ම කරන සුදු විපාක ලැබන අයර සුභකින්නාදී දෙව්‍යලෝකවල බ්‍රහ්ම ලෝක ලඋප දෙනවා එතවට දැන්වන්න තාම අපි ගැන කියවුන්න න මිනිස්සු ගැ අපාය ගැනත් කිව්වා දවලෝක ගැනත් කියවුණ එට පස්ස කියෙනවා කන්හ සුක්කං කන්හ සුක්ක විපාක කන්හ සුක්ක කියන්නේ කන්හ කියන කලු සුක්ක කියන සුදු. කලු සුදු කර්මතියනෝ. කලු සුදු කර්මවල විපාක වනවාද කලු සුදු විපාක. ඒ කියනමකදද. කලු සුදු කියනමකද පිනුත්කරනෝ පෞද් කරනවා. පිනුත් කරනෝ පෞද් කරනවා. ඒ අනුවමකද වෙන්නේ පින් විපාකත් ලැබෙනවා පෞ්විපාකත් ලැබෙනවා. එතකොට, මේ සමාජයේ මනුෂ්‍ය වෙලා උපදිනෝ සමහරු කොහොමද පිනක් නිසා. නේද කරපු පිනක් නිසා මනුෂයක් වෙල උපදිනෝ. ඒ මනුෂ්‍යයාට ඊට පස්සේ මොකද කරන්නේ පින් කරලා එපදින මනුෂ්‍යයා ඊට පහසේ ගොඩක් අයි කරන පවු්. නේද. පින්රල ප නිසා මනුෂ්‍යලෝක ඉපදදුනාට ඉපදිලා පව් කරනයි කොච්චරී නොත්. ඒළඟට අ පින් පව් දෙකම කරන. කර්මයේ විපාහක නිසා පින්කරපු නිසා මනුෂ්‍යලෝකක උබදුනත් පෞකරපු නිසා මොකද වෙන්නේ. දුක්විඳ ඉන්නගෙනවා. මොනාද දුක්කි සමහරු ඉන්නවා පංකරපු නිස් පිනක් නිසා මනුෂ්‍යලෝක උපදනවා. ඇැබැයි කලින් ආත්මවල සත්තු මරලා. ඒ කලින් ආත්මයක ගියාත්ම වෙන්න වන්න කලින් ඇත් ආත්මයකද සත්තු මරපු නිසා ඒක ඔන්න මේ වෙලා විපාකයටනවා. ඇවිල්ල මොකද දෙ වෙන්නේ ිකාලගින් මැරෙන්න්නෙන අල්පයුෂ්කව මිය යනෝ. පිනක් නිසා මනුෂයකවෙල ඉපදනවා මු ඉප දෙන්න අශ පින තියනවා. හැබයි අතීතය කරපු වෙනත් කර්මයක් තියනමකදද සත්තු මරල නෑ හිංසා කරලා. ඒ නිසාමකද වෙන්නේ ඉපදිච්ච දවසේ දලලා විධ ලෙඩරෝගවලට ගොදුරුවෙනවා. පිනක් නිසා මනුෂය කියලා ඉපදනවා හැබැයි ඒ මනුෂ්‍යයා වස්ස කැත්තයි. ඇයියේ එහෙම වෙන්න හේතුව තමයි කලින් ආත්මවල ඉරිසියා කර ලති කේන් තියෙන් හැමතිත පටිගෙන් තර කටයුතු කළද. කැතවෙන්න ඉති ගලින් ආත්මල කරමුණන ත්ි තේන්ති ගහම් බලාගන්න පුලන් ම කන් ඩි හට හි මූන හැටි නේද. එතකොට අන්න ඒවාගේ කර්මවල විපාක. ඉති මේ මනුෂ්‍යලෝගේ එහෙමයි නොද නැද්ද. ඉන්න නේද. බනුෂලෝකි බලන්න ලස්සනවායත් ඉන්නවා කැතමායත් තින්නවා කැතායත් ඉන්නවා ලස්සනායගේ කැත වැඩත් තියෙනවා නේද එතකොට තන්නේ ඒවාගේ ඔබ කල්පනා කළ බලන්න ඊළඟට මේ සමාජය සමහරු ඉන්නවා ඒවාගේ දීර්ඝාශ වින්දනය කරන ඇතින්න ඉක්මනට මැණනා අඇත්ති ලේසිෙන් එම්බිරිසාවක්ත් කොත්තම ලිටිකක්කත් බොන්න හතුව ලෙඩක් හැදන්න ැතිය ඇතින්නවා. සමහරුවඉන්න බැටි බැහැපුර රේඩියකෝගේ හැම තිස්සෙම මොකක් කරිය හුත් චුරුචුරු ගාල කන්ඳුස්කිරියාවීම ලෙඩෙ රෝග කියන ඇතින්නවා. නේද. මේ ලෝකෙ සමහරු කාඩත් අත නොපා බොහොම පොහුසත්වා භෞතිකෝ දීනු විච්ච පොහුසත්තාඉන්න සමහරු හැමතිස්සම හිංඟා කනවා නේද. ත මනුෂය වෙලා ඉබදුනේ පින්ි සාතමයි හැබැයි. ඒත දුක්වි නත්වේ න දැ කෙනෙකු හිතෙන පුොල මේක මහකරමයක්න නරකයින කියලා හැබයි මේ තියෙන හොඳ පැත්ත මකක්ද මනුෂ්‍යයාට දුක දැනනෝ දැ නැද්ද දුක දැන නම්? ඉති දුකින් නිදහසන නමකද කරන්න දුකක් තියනවා කිය ැනගණඩිේ ද නත්ත නිදහස්වීම හිතන්නේ එදකොට දුකින් නිදහස්සන්න හොඳම තැන කොතනද මනුස්‍ය ලෝකයේ නේද? දු නොදැනෙන සැපම තියන දෙව්‍යලෝක වලට යනවටත් වැඩිය. සැප නොදැනෙන දුකම තියෙන අපායි නොට වැඩිය දුකෙන් නිදහස් වෙන තියෙන තැනමකක්ද මනුෂ්‍ය ලෝක ඇයි සැප දුක සමවතියන. නේද මෙතන්ට යනදම මෙතන්ට නොද කියලා පැහැදිලිව බලාගන්න පුලුවන්. මේ හොඳකර්ම කරාව මෙ මෙමයි වුනේ නරකර්ම කරා මෙමයි වනේ කියලා පැහැදිලිව දකින්න පුළුවන්. එහනම් නිවන් දකින්න හොඳම තැන කොතැනද මනුශ්‍ය ලෝකයේ. බදුවරු පහලවෙනි මනුෂලෝක නේද. ඒකන බුදුවර පහලවෙනි මනුෂ්‍යලෝකයේ ඉන්දියාවේ ඇයිඒ. ඉන්දියාව කියන සැප දුකයි කෙලවර දෙකක්. නේද සැපනුත් ඉශල්ලම අය ධනකුවේරයෝ ඉන්නවා. දුප්පත් කමිනුත් අන්තිම දුප්පත්තා වන්නවා. රූපවත් කමිනුත් රූප සුන්දරියයොත් න්නවා වස කැතා ඇතින්නවා ඉදියඇවුනුතරන්නේ ද.ඒ කෑම ජාතිත්ත එහෙමයි. උදම සුපිරිකෑ මත්තියෙන කටේ දයන්න පිරිකෑ මත් තියවා. අන්න අන්ත දෙකක්. ත අන්ත දෙ අන්ත දෙක් තියෙන තැන මැදට ගියහාම නේද අන්න පෙන්න්න පුොළ මේක ගියුත් නරකෑ මේක ගියත් හොඳයි කියලා ඒනිසා ම එවන් තැන්වල බුදුරු පහලවෙෙන්. එතකොට පෙන්වත්න්නේ අන්න ඒවාගේ තැනක පහලවෙලා අපි උත්සා කරන්න ඕන මකරද මෙන්න මේ කර්මයන් ගෙවන්. කර්මයන්ගේ නිදහස් වෙන කර්මයන් ක්ෂය කරන්න. හර විනි කර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා ක නො අකන්හං අසුක්කං අකන්හා සුක්ක විපාකං කම්මක්හයාය සංවත්තති අකන්හ අසුක කර්ම එකන්නේ කලුත් නැති සුදුත් නැති කර්ම ඒ කලුත් නැති සුදු නැ කර්මවල කළුත් නැති සුදුත් නැති විපාකත් නෑ ඒ අනිත් කර්මවල විපාක තිය නො න මේකේ විාක නෑ ද මේ කර්ම කියල කියයන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් ක්‍රියාව තුළින් පවක් සිද්ධ වෙනවාද. අන්න ඒ පව ප්‍රහණය කිරීමට යම් උත්සාහයක් ගන්නවාද. යම් ක්‍රියාවකින් පවක් වෙනවාද ඒ පව සිද්ධ කරන්නේ නැතුව ඉන්න වෑයම් කරනවාවා. යම් ක්‍රියාවකින් පිනක් වෙනෝද. ඒ පින සිද්ධ කරන්නට නැතුව ඉන්න වැෑයම් කරනවා නං. අන්න ඒ වෑයම ඒ චේතනාව තුළ පින් පවසකස් වෙන්නේ නෑ එයා එතකොට පින් කරන්නත් නැති පවකරන්නෙත් නැති කෙනා. පින කියන්නෙත් කර්මයක් පව කියන්නෙත් කර්මයක්. ත කර්ම රැස් කරාම තමයි ප්‍රතිසන්ති විඤ්ඥානය හැදින් නේද කර්මාණුරූපෝණය සත්වය උපදින් පං්ඥාබි සංකාර පුඥ්ඥාපි සංකාර පින් පෞගන සංස්කකාර කර්ම එතක කවරු හරි කනෙ කර්ම රැස් කලොත් මොකදවෙන්න සසරට වැටිනෝොද නැද්ද කර්ම රැස් කරනවන හොඳ කර්ම නරග කර්ම කරත් අනිවාරිම සසරට වැටිකම් ත විපාක දෙන්නට අවශ්‍ය කරන කර්ම රැස් කරන එක නැවත්තූත් කවුරු හරි එතකට මොකද වෙන්න විපාක දෙන්න කර්මයක් නෑ විපාක සහිත කර්ම කරන එක එක කියන්න පින් සහ පවකරණ එක නැවත්තුොත් විපාක දෙන්න කර්ම නෑ විපාක දෙන්න කර්ම නෑගේ කියනම කද කර්මයන් ක්ෂයවුණ කර්මයක් ක්ෂයවුනා කියන්නේ නැවත උපදින්න ඇවිපාක දෙන්න කර්මණැත්තන් කර්මාන රප උපදින්න උපදින්න ඇත්ති කවුද මරණින් පස උපදදින්නේ නැති රහතන් වහන්සේලා ද රහතන් වහන්සේලාම කදද කරන්නේ පින් කරන්න ත් නෑ පව් කරන්නේ පං්ඥ පාප පහීන කියල රහතන් වහන්සේ හඳුන්න නඒ නමේ එතකොට රහතන් වහන්සේට කියන්නේ උත්තම කුසල උත්ම කුැල කියල කියන්නේ පින් පව් කරන්නේ නැතුව හුදෙක් ක්‍රියාමාත්‍රයකින් හොඳදේ විතරක් කර. එතවරමකදද වෙනස පිනඒ සහ කුසලයේ. පින කියන්නේ ලෞකික බලාපොරොත්තු සහිතව කරන හොඳ ක්‍රියා. කුසල් කියන්නේ ලෞකික බලාපොරොත්තු නැතිව කරන හොඳ ක්‍රියා. තවිදකින් ගැන විපාක බලාපොරොත්තුවෙන් කරන හොඳ්‍රියා විපාක බලාපොරොත්තු නොවී, ක්‍රියා මාත්‍රයක්ෂේ සලකා කරන ක්‍රියා කුසල්. එත නිවන් දකින මොනද කරන්න ඕන් කුස්සල්. නේද පින් කරපු නිසාමක ද ේලාති දගින් දිගට පි සංසාර ඉප දෙමින් සැපවිඳගෙන දක්විඳගෙන ඇවිත්තියනවා. මේ සංසාරය පින් පව් කරපු නිසා. එතකොට සසරින් නිදහස් වෙන්න නම්ම කද කරන්න ඕනන්න පින් පව් දෙක නවත් අ්ඩෝන්. ඒ යන පින් කරන්න එපා පව් කරන්න එපා කිය එකම නෙවෙයි. ම්? හොඳදවල් කරන්න පින් පව කරනට වැඩිය පින් කරන්නේ හොඳයි ඒක අප අවවාදම පිගන්න හැබයි පින් කිරීම තුළින් ය නිවන අපේක්ෂා කරනවා ඒක ලබාගන්න බෑ. මොකද පිනත් සංස්කාරයක් නිසා ප සසරට හේතුවෙන ක්‍රියාවක් නිසා. එහෙනම් සසර ගමන නවත් අන්නම කද කරන්න ඕ කුසල් වඩාඩෝ එක කන සබ්බ පාපස කරන කුසලස් ප සම්පදා කියල නැතන් කිය නේ ්ාසප සම්පදදාා කියල ්ඥ පාප කියන වචන දෙකන එකට රයිම්වෙල යන්නේ නේද ් මේ පාප කුසල කියන කියන්නේ නෑ පාපයට බැරවෙන්නේ ං්ඥ පාප දෙක කුසලා කුසල දෙක එතකොට මකද්ද කරන්න ඕන නිවන් දකින්න සියලු ජාතියේ පව් කරන්න ඇතුව ඉන්න වගේම කුසලය වඩන්නෝ කුසල් වඩනවා කියන්නේ ලෝබ දවේශමෝහ නැතිව ලෞකික අපේක්ෂාවලින් තොරව හොඳ ක්‍රියා කරන්න පුරුදුුවේ සිතිංකයින් වචනින් කරනො හැම හොඳ ක්‍රියාවක්ම කරන්න ආත්ම ලාභයෙන් තොරව. අන්න එතකොට තමයි ඒවා කුසල්වෙෙන්. දොට ඒ තුළ කර්ම රැස්වෙන්න. කර්ම රැස්වෙන්න ඇති නිසා විපාක පිණිස ප්‍රතිසන්ධිවිඤ්ඥානයක් හැදෙන්න්න. ප්‍රතිසන්දි විඥ්ඥානයක් හැදෙන් ඇති නිසා නැවත උපදින්නෑ. තොර මරණින් පසියාපහ උපදින්න ඇති කවුද රහතන් වහන්සේ. ඇයි ඒ. ඔන් වහන්සේ අකන්හං අසුකං අකන්නා සුක්ක විපාකංගේපු විදිහයට අර පින්කරන්නත් නැති පව කරන්නෙත් නැති කුසලෙහි පිහිටා කර්මයංක්ෂය කළ නිසා. ඉතිං අපි ත්‍රහත්වෙන් බලාපොරොත්තු ව ෝ නම කද කර්ඩ ඕ. අන්න විදිට කුසල් වඩන්ට ඕන්. ඒ කුසලයෙන් පොහුසත් වෙන්න වෑයම් කරන්න්ඩ ඕන එහෙම කෙනාට තමයි නිවන සමීප කරගන්න පුළුවන්කම ලැබෙන්න්නේ. ඉතිං එලෙසින් කටයුතු කරන්න පිින්වත් ඔ බැම දෙෙනටම අනුශාසනාව උපකාරයක්ම වේවා කියලාබේ ඉත සිතෙන් ප්‍රාර්ථනා කරනවා. ආකා සට්හාාජබුම් මට්හා දීවානාගා මහිද්දිිකා පං්ඥන්තන් අනොමෝ දිත්වා චිරංරක් හන් තුසාාසනං චිරංරක් හන්තු දේශනං චිරංරක් හන්තු ත්වං සදා ධර්මස්ශ්‍රවනා නිසන්සීන් හැමට උතුම් නිවන්සුව සැලසේවා කල්වෙේ ගත වෙච් නිසා පුංචි රිිවිෂන්න එකක් දෙන්නම් අද මම කියල දුන්නේ අංගුතර නිකායේ චතුක්ක නිපාතිය සඳහන් වෙන කර්මය පිළිබඳව කිය වෙන තුන්විඩි සූත්‍රය තතිය කම්ම සූත්‍රයේ. බුදු හාමුදුරු සැවැත් නුර ජේතවනආරාමි දේශනා කළේ. සික්හා මොගගල්ලාන කියන පුද්ගලය බදුරජාණන් වහන්සේ වෙතට පැමිණිලා මතක් කරනවා. සෝනකායන කියන බ්‍රාක්්මේ මානවකයා තරුණයා බුදු හාමුදුරුව, ර්මයන් පිළිබොඳ අකිරියවාදයක් දේශනා කනය කියැ කර්මවල විපාකයක් නෑ කියලා දේශනා කරනවා කියලා ඒක ඇත්ත දෙකි ලැවේ. වෙලා බුදුහාන්දුර කියන මං සූනකායාන ඇහ හහි දැ කලවත් නෑ ඒතුකොට මෙහම කතාව ඇත්තික කොහො ඇති වෙන්නද හැබැයි මංකර්ම ජාති හතරක් ගන දේශනාව සඳහන් කළ තියෙනවා මොන අද පලවෙනි කර්මය කන්හං කන්හ විපාකං පව් කරනවා පව්විපාක ලැබෙනවා දෙවනි කර්මය සුක්කං සුක්ක විපාකංෝ පින් කරනවා පින් විපාක ලැබෙන පෞකරණය අවිචි මහානාරකය උපදනවා පින් කරන අය ඒ හටි සුභකින්හ වැනි බ්‍රහ්මලෝකවල දිව ලෝකවල සැපා දිකතැන්වල උපදිනවා. ඊට පස්සේ තවත් මනුෂ්‍ය ඇතැම් දිව්‍යලෝකාමාවචර දිව්‍යලෝකවල දෙවියන් සහ අසුරලෝකවල අසුරයන් උපදින තැන තම්මයි ඒ අය උපදින්නෙමු කක් නිසාද කන්හං සුක්කං කන්න සුක්ක විපාකං එකනේ හොඳ දේවලුත් කන නරක දියවුලුත් කරනවා ඒනිසා හොඳ තැන්ගල ඉප දෙනවා හොඳ තැන්ගල ඉපදනක් නරක විපාකත්ඔය අතර ලැබෙනවා එතකට ඔය ඔක්කොම ලැබෙන ඉපදුන හින්දනේ ඉති ඉපදන එක නවත්ත ගන්න උත්සාහ කරන එක් කෙන කරන්නඩ ඕන අකන් අසුක අකාසුක්ක විපාක දෙන කර්මයන් ශය කරන දේවා ඒ කුසල් ඒවා කර්ම විපාක නැහැ. ඒවයි තින කුසලය. එතර කුසලයෙන් කරන්නේ කුමක් ද කර්මයන් ශය කරලා දානෝ. විපාක දෙන්න තියෙන කර්ම නැතිවෙච්ච දවසට නැවත භවයක ප්‍රතිසන්ධයක් ලබන්නේ නෑ. ති රහතන් වහන්සේලා, ්‍රාරන තාට සිතිංකයින් වචනින් ක්‍රියා කරන්න ඕන් එහෙනම කද කරන්නඩොන් ලෝබ දේශමෝහකීන අකුසලමූලයන්ගෙන් තොරව සිතිංකයින් වචනින් පුළුවන් තර හොඳ දේවල් කරන්න ඒගර තමයි කුසල් වඩනවා කලිකය අන්න ඒ කුසලේප්‍රතිඵලේ විදිහට ඔබට අපට ඒ බලාපොරතුන අමානිවන ඉක්මනින්ම සලසගන්න පුළුවන්කම ලැබේ තේලෙසිං කටයුතු කරන්න හැමෝටම ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් කුසල්වෙලින් හැමට මෙලොවසුවවේවා පරලුවසුවවේවා හැකි තරම් ඉක්මනින් උතුම් නිවන්සුවත් සැලසේවා කිය සාදු කියල පාර්ථනා කරට. හැම දෙනාටම තෙරුවන් සටනයි. රාගක්හයෝ නිප්පානන්